ගල්ලංගරෝල බිලේ වෙච්ච වෙනස, ඩීසල්වල බිලේ වෙච්ච වෙනස, මේ ඔක්කොගම වෙනස ගත්තා. ජල විදුලියෙන් අපි උපයන ප්‍රමාණය වෙනස, මේ සියල්ල එකතු කරලා බැලුවත් මේ විදුලි මිල මීට වඩා 120%කට වැඩි ප්‍රතිශතයකින් අඩු කරන්න පුළුවන්. ඒක මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් පවසලා තියෙනවා. ඒ සභාපතිවරයාත් පවසලා තියෙනවා. එසේ තියෙද්දි ආණ්ඩුවට යුතුකමක් තියෙනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මෙහෙම කියනකොට විදුලි බල මණ්ඩලයේ ඊට වඩා වෙනස් කතාවක් කියනකොට ආණ්ඩුවට පුළුවන් මේ දෙගොල්ලොම කැඳවලා මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු නියෝජනය කරන ඊට උනන්දුව දක්වන අයටත් එන්න කියලා මේ දෙගොල්ලෝ අතර සංවාදයේ මොකද්ද නිවැරදි කියලා කාටවත් දැනගන්න ඉඩ හදන්නේ. එහෙම කාටවත් දැනගන්න ඉඩ හදන්නේ නැතුව අර 123%කට වඩා විදුලි බිල අඩු කරන්න පුළුවන් කියන මතය දරපු කෙනාව නිරපාහරින්න යෝජනාවක්. එහෙම විවෘත විනිවිද පෙරෙන ක්‍රියාකාරීත්වයකට යන්නේ නැතුව විදුලි බල ඇමතිගේ ඕනෑකමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අත්නොමතික මිල ගණන් වැඩි වීමට එරෙහි උපමනින් එළවල දාන්න හදනවා නම් එවැනි එළවා දැමීමේ ක්‍රියාදාමයකට සහයෝගය දෙන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. අපි විශේෂයෙන්ම මේ පොහොට්ටුවේ මන්ත්‍රීලාගෙන් අහනවා තමුන් වහන්සේලා සෞභාග්‍ය දැක්ම ජනවරමටයි වග කියන්න ඕනේ. ඒ ජනවරමේ තියනවාද 63%කින් විදුලි බිල වැඩි කරනවා කියලා. ඒ ජනවරමේ තියනවාද මුළු මේ අයවැය හිඟේ පීවනේ ඔක්කොම බර මහ සාමාන්‍ය පීඩිත ජනයාට දෙනවයි කියලා. දැන් පසුගිය ආණ්ඩුව කාලේ පත් කරපු ආණ්ඩුකාරවරු ඉදිරියට යන්න ඕන. දැන් ඒකට මේ කොන්සල් දෙකක් තියෙනවා. මේ 89 ලක්ෂ විතර නෙමෙයි. ඒක ඕතාපේ ජනාධිපතිතුමා පත් කරපු අය තමයි මෙහෙම ගැලවෙන්න හදන්නේ. මොකක් හරි දෙයක් සූදානම් කරලා දෙන්න හදනවද? නැතිවරණයක් මොකක් හරි ගැතිවර නැහැ කියලා කරා. එතකොට දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ පත් කරපු කෙනෙක් මේ ජනකරත්නායක කියන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ කලින් දේශපාලනඥයෙක් නොවන නිසා ඔහුගේ හෙංචයියෝ නෙවෙයි මේ පත් කරේ. ගොඩක් වෙලාවට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නිර්දේශානුව තමයි මේ සභාපතිවරු පත් කරේ. එතකොට දැන් ජනකරත්නායකව කණින් අල්ලලා එළියට දානවා කියන්නේ එක පැත්තකින් මහින්ද රාජපක්ෂව බැසිල් රාජපක්ෂව කණින් අල්ලලා එළියට දානවා වගේ වැඩක්. එතකොට මේ රනිල් ගෙන්නල දැන් මහින්ද බැසිල් දාපු අයව තමයි එළවන්නේ. එතකොට රනිල් ජනාධිපති වුණාට පස්සේ මහින්ද බැසිල් දාපු අයව එළවනකොට මහින්දව බැසිල්ව කරේ තියාගෙන ආපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැන් ඒකට සාධුකාර දෙනවා. මේක තමයි මල විකාරය. අද පාරේ පාර්ලිමේන්තුවේදී අපිට දකින්න ලැබෙන ජුගුප්සා ජනක අප්‍රිය සහගත මල විකාරය උනෝක.